අරුණක වරුණ වැඩසටහන සමගයි. සුත්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ අභිවෘද්ධිය උදෙසා ක්‍රියාත්මක කරන බොහෝ වැඩසටහන් අතුරින් එක් වැඩසටහනක් තමයි අරුණක වරුණ වැඩසටහන. මාතර දිස්ත්‍රික්කයෙන් රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන ඉතාමත් දක්ෂ ව්‍යවසායිකාවක් ඔබට හඳුන්වා දෙන්නට. ඒ තමයි කාන්ති ප්‍රියදර්ශනී මහත්මිය. අපි ආයුබෝවන් කියලා ඔබතුමිය පිළිගනු ලබනවා. ආයුබෝවන්. කාන්ති ප්‍රියදර්ශනී මහත්මිය, කෙසේද මේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයට පිවිසියේ කියලා? ඇත්තටම මම මේ ක්ෂේත්‍රයට පිවිසියේ මගේ යෙහෙළියක් රූපලාවන්‍ය ක්ෂේත්‍රය කරන බලාගෙන ඉඳලා. ඒ තමයි මට මගේ මනමාලි දවසේ ඇඳුම් කරේ. ඉතින් ඒකට මට ගොඩාක් ආසයි තුණා. විවාහ වෙන්න ඉස්සෙල්ලා මේකට ආසයි තුණාට දෙමව්පියෝ දුන්නේ නැහැ. අකමැති වුණා යන. ඊට පස්සේ විවාහයෙන් පස්සේ මගේ මහත්තයා මේකට මාව යොමු කරා. ඒ මාර්ගයේ මම රූපලාවන් හදාරලා මේකට යොමු වුණා. ඒ යොමු වෙලා ටික කාලයක් යනකොට තමයි ඊට පස්සේ ආයුර්වේද පැත්තට මම බර වුණේ. මගේ මහත්තයා ආයුර්වේද වෛද්‍යවරේ. එයාගෙන් තමයි මට ෆේෂල්, ක්ලෙන්සර් හැමදේම එයා තමයි මට හදලා දෙන්නේ. ශ්‍රී ලංකාවේ අභිමානයක් වෙලා තියෙන ආයුර්වේදය ඔබ මේ රූපලාවන්‍යට සම්බන්ධ කරගෙන තියෙනවා. ආයුර්වේදය සම්බන්ධ කරගෙන රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ කටයුතු සිදු කරන්නේ? මගේ මහත්තයා ආයුර්වේද වෛද්‍යවරිය. එයාගේ පැත්තෙන් බලාගෙන ඉන්නකොට එයා ට්‍රීට්මන්ට් කරන බලාගෙන ගියහම මට දැනෙනවා අපි වෙස්ටර්න් පැත්තට වැඩිය ආයුර්වේද පැත්ත කරනකොට ඕනම කාන්තාවක් ක්‍රමින් රූපේ වුණත් තරුණ වයසට පෙනුම හදා ගන්න පුළුවන් කියන එක මට දැනුණා. ඒක නිසා තමයි මම මේ පැත්තට බරවන්නේ. අපි දන්නවා රූපලාවන්‍ය කියලා කියන්නේ අද සමාජයට අත්‍යවශ්‍ය සේවාවක්. මෙන්න මේ සේවාව ඔබ ව්‍යාපාරිකයෙක් විදිහට සපයනකොට මොනවද ලබා දෙන සේවාවන්? මම ඇත්තටම රූපලාවන්‍ය සේවාවක් විදිහට මගේ ලබා දෙන සේවාව විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ආයුර්වේද නිෂ්පාදන වලින් තමයි මම පේෂන් එක සහ ක්ලෙන්සර් එක කරන්නේ. මගේ බ්‍රයිට්ලට මම මාස 3කට ඉස්සෙල්ලා තමයි මම ක්ලයන්ට් කෙනෙක් ලබා ගන්නෙ. එයාට මම 3 වතාවකට වැඩිය ආයුර්වේද පේෂන් එකක් කරනවා. ඒ කරනකොට ක්‍රමයෙන් එයාගේ රූපේ පැහැපත් වෙන ලක්ෂණ මේ දෙන්න ආයුර්වේද පේෂල් එක අපි කඩින් ලබා ගන්න ආයුර්වේද පේෂල් එකක්වත් ක්ලෙන්සර් එකක්වත් නෙමෙයි. මගේ මහත්තයා ආයුර්වේද වෛද්‍යවරේ. එයා හදලා දෙන ක්ලෙන්සර් එක පැක් එක තමයි මම කරන්නේ. මේක කඩේ තියෙන්නේ කල් තබා ගන්න ද්‍රව්‍ය දාලා. ඒක කිසි දෙයක් අඩංගු වෙලා නැහැ මගේ ක්ලෙන්සර් එක සහ පැක් එක. ආයුර්වේද පේෂල් එක දාන්නේ මූණට බෙල්ලට විතරක් නෙවෙයි. මම වක් වෙලාවට පිට අත් දෙක මේ හැමදේම උපයෝගී කරගන්නවා. මනමාලියෙකුට ෆේෂල් එකක් කරනකොට එයාලගේ අපි අත් දෙක පිට මුහුණ බෙල්ල මේ හැම අවයවම පේනවා. මේ පේන හැම ඉන්ද්‍රියක්ම ෆේෂල් එකෙන් මම ලස්සන කරලා ගන්නවා. ඒක නිසා තමයි මගේ පැත්තට වැඩි බරක් තියෙන්නේ. මගේ රූපලාවන්‍ය කටයුතු මම ඉදිරියට ගෙනියන තාම අපේ මාතර දිස්ත්‍රික්කයේ විතරක් නෙවෙයි මගේ අදහසක් තියෙනවා මුළු ලංකාවේ මේක ප්‍රචාරය කරන්න පුළුවන් වෙයි කියන්නේ. ආයුර්වේදය සම්බන්ධ කරගෙන රූපලාවන්‍ය කටයුතු කරනවට අමතරව අපිට දැනගන්නට ලැබුණ ඔබතුමිය පවුලේ අය හා සම්බන්ධව වෙනත් අංශවලිනුත් මේ ආයුර්වේදය සම්බන්ධ කරගෙන ව්‍යාපාරික කටයුතු කරගෙන යන බව. මේ සම්බන්ධව අපිට පැහැදිලි කිරීමක් කළොත්? ඔව්, මගේ මහත්තයා ආයුර්වේද බාම් එකක් සුඛායු හර්බල් නමින් කරගෙන යනවා. ඊට අමතරව මේධහරණි කියලා, ඒ කියන්නේ අපේ මහත ශාරීරික මහත කෙනාගේ
ශරීරය සිහින් කරලා දෙන්න. ඒ වගේම අනවශ්‍ය මේදේ ඉවත් කිරීමක් කරනවා ඉතින්. බෙහෙත් නිෂ්පාදනය කරලා බෙදා ගන්නවා. ඒ වගේම හිසට දාන තෙල්, දත් කුඩු, දත් දන්ත චූර්ණය, ඖෂධ වර්ග විතරක් දාලා කරන මේ බෙහෙත්. ඒ වගේම සන්ධිදා කියලා තව තෙල් එකක් තියෙනවා. ඒකෙත් කොන්ද කැක්කුම්, අතපය වේදනාවක් වැනි දේවල් වලට මේ වගේ ඖෂධ ගොඩාරියක් නිෂ්පාදනය කරනවා. එතනින් මට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා මේ ධාරණී කියන එක. මොකද අපි කාන්තාවන් ගොඩාක් ස්ථූල කාන්තාවන් වෙනවා. ඒ අයව මම සිහින් සිරුරක් කරන තත්ත්වයට පත් කරලා තමයි හුඟක් වෙලාවට මලමාලියක් කරන්න බලන්නේ. අපේ රූපලාවන්‍ය ශිල්පීන් මේ තියෙන ආයුර්වේද ඖෂධ නිසි ලෙස භාවිතා නොකරන. ඒ වෙන එහෙම වුණාම නියම ආයුර්වේද බෙහෙත් කරන අයට, නියම ආයුර්වේද ෆේෂල් එකක් හරි ක්ලෙන්සර් එකක් හරි කරන කෙනාට අභියෝගයක් වෙනවා අර වැරදි අයුරින් පාවිච්චි කිරීම. මෙන්න මේ රූපලාවන්‍ය කටයුතු සඳහා ඔබ ආයුර්වේදයේ පාවිච්චි කරන නිෂ්පාදන තවත් දේවල් තියෙනවද? ඒ මොනවද? රූපලාවන්‍ය ශිෂ්ටයට එනකොට අපිට හුඟක් ස්ථූල කාන්තාවන් හම්බ. මේ අය මට සිහින් ලස්සන සිරුරක් ලබා ගන්න අපේ තියෙනවා මේධහරණි කියලා බෙහෙත් ඖෂධයක්. මම ඒව පාවිච්චි කරන්න දෙනවා මේනම් රයිට්ලට. ඒවා පාවිච්චි කරනකොට පළවෙනි බෙහෙත් පැකට් එක ගන්නකොට අපේ තියෙනවා සැහැල්ලුවක් දැනෙනවා. දෙක තුන පාවිච්චි කරන අපේ බඩේ අඟලක් විතර අඩු යනවා. ඒ වගේ කරනකොට මට ලස්සන මනාලියක් ඡෙඩ ගන්නවා. මෙන්න මේ ආයුර්වේදයේ සම්බන්ධ නිෂ්පාදන විශාල ප්‍රමාණයක් ගෙදර නිෂ්පාදනය කරනවා. ඔබගේ ව්‍යාපාරික ස්ථානයේ නිෂ්පාදනය කරනවා. මෙන්න මේ නිෂ්පාදන බෙදා හැරීමේ ඉඳන් ලොකු කාර්යයක් කරන්න තිබෙනවනේ. ඒ වගේම රූපලාවන්‍ය කටයුතු කරනවා කියලා කියන්නේ ඉතාමත් විශාල කාර්යභාරයක්, වගකීමක්. මෙන්න මේ දෙක එකිනෙකට සම්බන්ධ කරගෙන ඔබ මේ ව්‍යාපාරික කටයුතු දෙපැත්ත කොහොමද සංවිධානය කරගෙන ගොඩනගාගෙන යන්නේ? ඔව්, ලොකු කාර්යභාරයක්. ඒ වගේම මගේ රූපලාවන්‍ය කටයුතු තියෙන මාසවලට මම පොඩි විවේකයක් ගන්නවා. මහත්යට සහාය වෙන අතර බෙදා හැරීමේ කටයුතු මම පොඩ්ඩක් පහුබස්සනවා. මගේ පැත්තට බර දීලා, රූපලාවන්‍ය පැත්තට බර දීලා, මගේ ඒ කාර්ය කරන මාස ටිකේදී මම ටිකක් ඒ පැත්තට බර වෙලා, ඊට පසුව මම ආයිත් මහත්තයාගේ පැත්තට බර වෙනවා. මහත්තයාට ප්‍රචාර කටයුතු කරගන්න සහාය දෙනවා. ඔව්, ඔබට ඉන්නේ පුතාලා දෙන්නේ. මේගොල් අද සමාජයේ හිතුවතින් ගොඩක් කාන්තා පාර්ශවයේ තමයි මේ රූපලාවන්‍ය කටයුතු වලට නැඹුරු වෙන්නේ කියලා. ඔබ ඒ ගැන මොකක්ද කියන්නේ? ඒක ඇත්ත. ඒ වුණාට පිරිමි පාර්ශවයක් ඉන්නවා. මගේ පුතාලා දෙන්න මේකට
නැඹුරුවකට වැඩිය මට සහයෝගයක් තමයි මෙතනදී දෙන්නේ. එයාලා මේකට නැඹුරු වෙලා නැහැ. ආයුර්වේද මහත්තයාගේ මහත්තයාගේදී ආයුර්වේද බෙහෙත් වලට උදව් කරන ගමන් තමයි මට සහයෝගය දෙන්නේ. එහෙම නැතුව එයාලා ආයුර්වේද පැත්තට නැඹුරු වුණාට රූපලාවන්‍ය පැත්තටම නැඹුරුයි කියලා කියන්න අපහසුයි. ආයුර්වේද නිෂ්පාදනවල ප්‍රචාරණ කටයුතු පැත්ත බලන්නේ ඔබතුමිය. විශාල විදිහට ප්‍රචාරණ කටයුතු කරන්නේ මම තමයි. ඔව්, අපි කැමති දැනගන්න කොහොමද මේ ප්‍රචාරණ කටයුතු කරන්නේ? ඔබ මේ වෙනුවෙන් දෙන දායකත්වය කොහොමද කියලා? මේ කියනවා මම හැම ටවුන් එකක්ම කවර් කරන්න බලයි. හැම කඩයක් ගානම හැම ගියක් ගානම අරගෙන මේ බාම් එක තමයි විශේෂයෙන් මම ප්‍රචාරය කරන්නේ. ඒ කරනකොට එයාලා අහනවා මගේ තව මොනවද තියෙනවා එයාලගේ ඖෂධ වර්ග. ඒ විදිහට තමයි යන්නේ. අර බාම් එක අනිත් බාම් වලට වැඩිය විශේෂත්වයක් තියෙනවා ආයුර්වේද බාම් එකක් නිසා. ඒ නිසා මට ලොකු සහායක් තියෙනවා ගන්න කාර්යබහුල. කාන්ති ප්‍රියදර්ශිනී මහත්මිය, ඔබතුමියගේ මේ ව්‍යාපාරික කටයුතු වලට පවුලේ අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙන බව අපිට පැහැදිලි. මේ පිළිබඳව ප්‍රකාශ කළොත් මගේ දරුවෝ දෙන්න එමල් පවන්සර සහ කවික මිරා ඒ දෙන්නත් මට හුවාක් මේ දේට සහයෝග දෙන්නවා. ඒ වගේම මගේ මහත්තය මට මේකට ලොකු රුකුලා, ඒ කියන්නේ ඒක ආභරණයක් කියලා කියන්න පුළුවන් මට මගේ මහත්තය සහ දරුවෝ දෙදෙනා. මම ජුවලරි එකක් තෝරන්න යද්දිත් මගේ දරුවෝ මට ඒකට සහාය දෙනවා. මගේ දැනුමත් එක්කම එයාලත් මට පොඩි ටච් එකක් දීලා තමයි මේ දේ ඉන්නේ. පුලාවන්‍ය කටයුතු සාර්ථක කරගන්නට ඔබට යම්කිසි ආයතනයක් හෝ යම්කිසි පුද්ගලයෙක් හෝ සම්බන්ධ වෙලා උදව් උපකාර කරලා තියෙනවා නම් අපි කැමතියි ඒ ගැනත් දැනගන්න. හැම කාර්යයකදීම මගේ දරුවෝ දෙන්න සහ මගේ මහත්තයා මට උදව් කරනවා. ආයතන විශාල සංඛ්‍යාවක් සහ විශාල පිරිසක් උදව් කරලා තියෙනවා. ඒ අතරින් නෙඩා ආයතනයේ ප්‍රදීප් සර්, ප්‍රදීප මිස් සහ නිලෝකා මිස්, දිස්ත්‍රික් ලේකම් එකේ පතිරණ මහත්තය ඇතුළු කාර්ය මණ්ඩලය, මහ බැංකුවේ උපාලි හෙට්ටිආරච්චි මහත්මයා සහයි කාර්ය මණ්ඩලය, ඒ වගේම RDB එකේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ කාර්ය මණ්ඩලය, ඒ වගේම ප්‍රාදේශීය ලේකම් එකේ කාර්ය මණ්ඩලය, ඒ වගේම මගේ රූපලාවන්‍ය ගුරුවරියා, ඒ වගේ ආර්ථික සංවර්ධන නිලධාරි ඇතුළු සියලුම නිලධාරි නිලධාරි මහත්වරු සෑහෙන මට මේ තත්ත්වයට එන්න අත දීලා තිබෙනවා. ඒ අයට මම ගොඩාක් ස්තුතියි. ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ජාතික වසය සංවර්ධන අධිකාරිය සහ ලර්න් TV ඒකාබද්ධව විකාශනය කරනු ලබන අරුණක වරුණ වැඩසටහන සමගයි. අප අද ඔබට හඳුන්වා දෙන රූපලාවන්‍ය ශිල්පිනිය කාන්ති ප්‍රියදර්ශිනී මහත්මිය, මම කැමතියි ඔබගේ මෙන්න මේ ව්‍යාපාරික කටයුතු ඉදිරියට කරගෙන යන්නට මොනවද තියෙන සැලසුම් කියලා. අපි ඉන්න වැඩිපුරම රූපලාවන්‍ය ශිල්පීන් කරන්නේ ආටිෆිෂල්, ඒ කියන්නේ කවුරු හරි නිෂ්පාදනය කරන වෙනත් පිටරටකින් ගේන දෙයක් එක්ක තමයි ඒගොල්ලෝ යන්නේ. මම එහෙම නෙමෙයි, මම දේශීය කරන මගේ ආයුර්වේද වෛද්‍යවරයෙක් කරන මගේ ආයුර්වේද වෙනම ප්‍රෙන්සරයකුයි පැකේකුයි මම මේකට යොදාගෙන තියෙනවා. ඒක නිසා මගේ මේ තියෙන ගම්මනට ලොකු සහයෝගයක් විදිහට මේක මම යොදාගෙන මගේ ආයුර්වේද පේෂන් සහ ක්ලෙන්සර් එකත් එක්ක තමයි මගේ ඉදිරි ගමනක් තියෙන්නේ කියන මේක මගේ හිතේ තියෙනවා. කාන්ති ප්‍රියදර්ශිනී මහත්මිය, ඔබ ප්‍රකාශ කළා මේ ක්ෂේත්‍රයේ කටයුතු කරනකොට විශාල ආයතන ප්‍රමාණයක් සමඟ සම්බන්ධ වෙලා සිටින බව. මෙන්න මේ ආයතනවලින් හෝ යම්කිසි ක්‍රමවේදයකින් ඔබට යම්කිසි ඇගයීමක් ලැබුණා නම් අපි කැමතියි ඒ ගැනත් දැනගන්න. මට 2001 අවුරුද්දේ ඇග්‍රොමාට් ආයතනයේ හරහා රූපලාවන්‍ය තරඟයක් තිබුණා. එහිදී හොඳම 10 දෙනා අතරට තේරලා එතනදී මට සම්මානයක් ලැබුණා. ඒ වගේම 2003 ශ්‍රීලා නරුදීන් මහත්මයගේ ඇතනෙමි හොඳම මනාලිය ඇඳීමේදී මට ප්‍රථම ස්ථානය ලැබුණා. එතනදි සම්මානයක් ලැබුණා. මෑත භාගයේදී දිස්ත්‍රික් ලේකම් එක හරහා තිබුණ
රූපලාවන්‍ය සායනය හොඳම හොණ්ඩා මෝස්තර තරණය දෙවන ස්ථානයේ ආයුර්වේදී සම්බන්ධ කරගෙන රූපලාවන්‍ය කටයුතු රූපලාවන්‍ය සේවාව ලබා ගන්න හැකියාව තිබෙනවා තිරේ දිස්සෙන මේ අංකය හරහා එතුමියව සම්බන්ධ කරගන්නට. අරුණක වරුණ වැඩසටහන තුළින් අද අප සමග සම්බන්ධ වුණේ මාතර දිස්ත්‍රික්කයේ ආයුර්වේදය සම්බන්ධ කර ගනිමින් රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින ව්‍යවසායිකාවක් කාන්ති ප්‍රියදර්ශනී මහත්මිය. ඔබට බොහොමත්ම ස්තුතියි අභහා එක්වී සිටීම පිළිබඳව. ඒ වගේම ඔබට පුළුවන් ඔබට අවශ්‍ය නම් අපහා සම්බන්ධ වෙලා මේ වැඩසටහන මගින් ඔබගේ නිෂ්පාදන හා සේවාවන් පිළිබඳව රටට හඳුන්වා දෙන්න. නිෂ්පාදක අරුණක වරුණ, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, අංක 561-3, ඇල්විටිගල මාවත, කොළඹ 5. නිෂ්පාදක අරුණක වරුණ, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, අංක 561-3, ඇල්විටිගල මාවත, කොළඹ 5. නැවතත් මෙවැනිම ව්‍යවසායකෙක් ඔබට හඳුන්වා දීමේ අරමුණින් අදට අප ඔබගෙන් සමුගන්නවා. බොහොමත්ම ස්තුතියි.